කාය ඒසායා දිවස් ප්‍රසාජතුමන්ගේ පොතෙන් ඔපුටාගත්පාටයගේ. සමිදුන ඔබ දමිටුන්ගේ මාර්ගය සූදානම් කර ඇත ඔවුන් යනමග සමතලා කර ඇත. අපි ඔබ කැමැත්ත අනුව යමු අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය අපේ මුලු ආසාාව ඔබේ නම පැසසුමය රාත්‍රියදී මාගියමුළු සිතිින් මමඔබට ආශාකරමි ඉතා ආශාවෙන් අළුයම්වේලේ මමඔබ ස්වයන්නෙමි. ඔබ පොළොව සහ එහි සෙනග විිනිශ්ච කරන කල යුක්තියකුමක් දැයි ඔවුහු දැනගන්නෝය. සමිදුන ඔබ අපට සෞභහක්්‍ය දෙන සේක. අප ඉෂ්ඨ කරන හැමදේ ඔබේ ක්‍රියාවේ ප්‍රතිඵලයගේ. සම ඔප සියසෙනකට දඬුවම් කළවිට ඔහු දුක්පරිින් ඔබ සොයමින් ඔබට යාඥා කළහ. එසේය සමිදුනි වේලාව පැමිණි විට ගර්භනියක ප්‍රසව වේදනාවෙන් කෑගසන්නක්මින් කෑකැසීමට ඔබාපට සැලසුසේක ගර්භනියකමින් කටුක වේදනාවිද නමුත් අපි කිසිවක් බිහි නුකලෙමු අපේ මෞවබිම උදිසා සිතුජයක් නොලදිමෝ කිසිම දෙයක් ඉෂ්ට නොකලෙමෝ අපේ මලගිය අය නැවත ජීවත්වනු ඇත ඔවුන්ගේ මලසිරුරු නැවත පනගැන්වෙනු ඇත සොහොන්වල සැතපී සිටින සියලු දෙන පිබිද ප්‍රීතියෙන් ගීකයත්වා බැබලෙන පිණි පොළව ප්‍රාණවත් කරණසේ බොහෝ කලක් මැර සිටින අය සමිධානෝ නැවත පනගන්වනසේක. දේව වචනය මෙසේය අපේ ජීවිතවල හැම අමාුරුකමක්ම, අපේ ජීවිතවල හැම තෙරපීමක්ම. ිට පිට කරගන්නට පොළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සගේ වචනය ඒ තෙරපීමට අපි ඇතුල් කරගන්නකොට. එහෙනම් අද අපි උන්වහන්සගේ වචනය අපේ ජීවිතවලට ඇතුල් කරගන්නට සූදානංවෙමු. සුවිශේෂක මතයවුතුමන් විසින් ලියන ලද දේවවා කෙනම් මෙසේය. වෙහෙස වන බර උසුලන සියල්ලෙනී මාවිත එන්න මම ඔබට සහනය දෙමි ගුණවත් මුරදු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගන මාගෙන් ඉගෙනගන්න එවිට ඔබට සහනය ලැබෙනු ඇත මාගේ වියගහ පහසුය මාගේ බරද සැහැල්ලුය ගැලවීම දායක සුභාරංචයනම් මෙසේය අපි සාමාන්‍යෙන් කතාවට කියනවා ඉංගුරු දීලා මිරිස් ගත්ත වගේ කියලා. ඒ කියන්නේ අපි හිතනව මෙතන මම හරි නැහැයිඉන්නවා. මෙතන මට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙන තැනකට යනවා. අපි එතැටිගේ පස්ස අපිට දැනෙනවා අපිට හිතෙනවා අප රාධ අර හිටපු තැන හිටියන. අපි සමහරක් වෙලාවට දේවල් හුවමාරු කරගන්නවා. එතුගොට අපිට හිතෙනවා අනේ අප රාධේ. අර කලින් තිබ්බෙව කොච්චර ලේසිද, කොච්චර පහසුයිද. අලුත්ත එකක් ගත්තට වඩා කියලා අපි සමහරක් වෙලාවට කියනවා. ඒ මොකද අපිට කලින් තිබ්බ එකයි පහසුව, අපි කලින් හිටපු තැන පහසුව අප අපි හිතනව අලුත්තනකට ගැයි පස්සේ අපිට එක ඊට වඩා දෙයක් ලැබේ කියලා. නමුත් අපිට එහෙම වෙන්නෙ නෑ. ඊට වඩා වැඩි කරදරේකට, වැඩි බරකට අපේ ජීවිත පත්වෙන්නට සිද්ධ වෙනවා. අපි හැමෝම කැමති, දර ප්‍රමවන්තනි සහැල්ලුවෙන් ජීවත්වෙන්න. ඒක අපි මේ හැමදේම කරන්නේ අපි වෙනස්කම් කරන්නේ අපි වෙනස් දේවල් පාවිච්ච කරන්නේ අපේ ජීවිත වෙනස් කරන්නේ හිට හැටියම අපි ටන සැහැල්ුවෙන් ජීවත්වන්න. මේ සැහැල්ුවෙන් ජීවිත ක්‍රමය හදාගන්නට අපි එක එක්කනාට අපිට මාවේනික විදිතියනවා. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. අපි ට්‍රිප්පයනවා අපි ෆිල්ම්ස් බලනවා අපි එහෙමනැත්තං දවසක් දෙකක් ි තනිවම ඉන්නවා අපි ඈත පලාතකට යනවා අපේ පවුලත් එක්ක ඉන්නවා මේ වගේ අපේ ජීවිතය සැහැල්ලු කරගන්න අපි විධාකාර දේවල් කරනවා හැබැයි අපි මොනදේ කරලා ආවත් අපි ත්‍රිප්පිකග්‍ය අදවස් දෙක තුනක් අපි මේ ත්‍රිප්පය ගිහිල්ල විනෝදවෙලා එනවා ආවයි පස්සේ අපිට අයමත් අර පරණ ජීවිත ක්‍රමයටනේ අපිට යන්නට වෙන්නේ ආයමත් අප අර පරණ ජීවිතය තිබ ඒ ප්‍රශ්න ගැටලූ ඒ අභියෝගැනුවල්ට ඒ විදිට හුණ දෙන්නට සිද්ධ වෙනවා. වෙනසක් වෙන්නේ නෑ. අර දවස් දෙක තුනේ මගේ ජීවිතයට වෙනසක් වෙනවා. සහනයක්ල වෙනවා සතුටින් ඉන්නවා. ඒ අපිට ශක්තියක් වෙනවා. හැබැයි අපයාවයින් පස්සේ ආයමත්තර ජීවිත ක්‍රමය විදිහටම තියෙනවා. අද ජේස්ු අපිට කියලා දෙනවා සැහැල්ලුවෙන් ඉන්න විදිහ. උන්වහන්සේ කියන්නේ වෙහෙස වන බරුසුලන් සසිියල්ලි නිමාවෙතට එන්න. අපි හැමෝම අපි ජීවිතේ වෙහෙස බරමය හැම දෙයක් මරගෙනයන්නේ ජේසුළඟට. අපි උන්වහන්සේ ළඟට ගිහිල්ල අපි පල්ලට වෙලා ටිකවෙලාවක් ඉඳල යක්ක්ෂා කරල අපේ දුක වේදනාව සමාරකලට අපි කඳුලුවලින් අන්ඩලා කවුරුත් නැතිත අපි කියනවා. අපිට ලෙකු සැහැල්ලුවක්. මට උත්තරයක් හම්බෙන්නේ නෑ. ජේසු ඇවිල්ල කියන්න නෑ? පුතේ මෙහෙම ගිහිල්ල කරන්න නෑ. නමුත් අපේ හිතර සැහැල්ලුවක්. අපි යනවා. අපි ගියාම අර ප්‍රශ්න අර කරදර බාධ ගෙදර විදිටම තියෙනවා. නමුත් මම ජේසුත්ක ගතව කරපු කාලයෙන් මට ශක්තියක් ලැබෙනවා. උන්වහන් සනිවාරෙන් අප සැහැල්ලු කරනවා. නමුත් ඒ සැහැල්ලුව කියන්නේ මාදර ප්‍රේමවාන්තේනි අපි ජේසුත් එක්කේ මොහොත ගත කරල ම ගෙදරයක්දී ඒ හම දෙයක්ම විසිඳිලා තියෙන කියනක නෙමයි. මට ගෙදර තිබ ප්‍රශ්නික ම පල්ලිට විල්ල දිීවරයි. එහෙම වෙනවා. අපි හැම වෙලා ආමපල්ලදී. එහෙම වෙන්නෙ නෑනේද. නමුත් උන්වහන්සේමට ඒ වලා ශක් තියක්තියෙනවා. ඒකයි උන්වහන්සේ කිය කියන්නේ. මා ගුණවත් මුඩුතු නිහතමානී කෙනෙකු බැවින් මාගේ විය ගහ කරටගෙන ගෙනගන්න. උන්වහන්සිේ විය ගහක් අපිට දෙනවා. අපේ තියන විය ගහ වෙනුවට ජේසුකෙනවා මගේ විය ගහ කරට ගන්න. ඒ විය ගහ පහසුයි. මගේ විය ගහ කරට ගන්න තැන ඔබේ ජීවිතයේ. සැහැල්ල බට දැනනවා මගේ ලංගට ඔබ එන්න පටන්ගන්නකොට මම ඔබට මගේ වියගහත් දෙනකොට ඒ වියගහබ කරට ගන්නකොට ගෙදරයද්දි ඒ ප්‍රශ්න කැටලු තිබ්බට ඒවාවලට මහුණ දෙන්න. ඒ හරහායන්න ඔබට මගේ වියගහතුළ මම ශක්තිය ලබා දෙනවා. ඒ වියගහස් සැහැල්ලුයි පහසුයි ප්‍රශ්නවලට මුොහුණ දෙන්න අභියෝගත් එක ගණු දෙනු කරන්න. එනිසා මාදර ප්‍රේමවාන්තේනි අපි ගොඩාක් වෙලාවට අපේ වියගස් අපි ම දරාගෙන අපි ම හදාගත්තුවේ වලට අපි කොටු වෙලා අපේ ජීවිතවල් සැහැල්ලුවක් නැතුව නිදහසක් නැතුව ජීවිතය ගත කරනවා. ජේසු කියන්නේ එන්න මාළඟට මම මගේ විය ගහ දෙන්න ඒක ඔයාගේ විය ගහට වඩා සැහැල්ලු දෙයක් එහෙන අපි ජේසුනඟට යමු ජේසුගේ විය ගහ අරගෙන ඒ විය ගහෙන් අපේ ජීවිතය ඉගෙනගන්න. ඔබ සැම දෙනාටම जैसे भीट आए